लीडर टीवी आधा कुछ पिक गोटा आयत इल्लन वालो बेसिल आउलक ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඊළඟ ජනාධිපතිවරණයටත් ඉදිරිපත් වෙන්න තීරණය කරලා කියලා ආණ්ඩු ඇතුලේ ලොකු කසුකුසුවක් ඒ කතාවෙන් අවුලකට ගිහින් තියෙන්නේ බීආර් මොකද ඊළඟ ජනාධිපතිවරණයට ඒ කියන්නේ 2024 දී පොහොට්ටු පක්ෂයෙන් ඉදිරිපත් වෙන්න රාජපක්ෂ සමාගමේ නියෝජිතයා විදියටම දැන් තියාම ලෑස්ති වෙලා වැඩ කරන්නේ බීආර් ඒ අනුව ඕඩර් එක තමයි 2020 දී ගෝඨා 24 දී බැසිල් 30 දී නාමල් කොහොමද බෙදාගෙන තියෙන ලස්සන ඒ කතා මොනවා වුණත් ගෝඨාභය ජනාධිපතිතුමා පහෝගිය දවස්වල කිව්වේ එයා ආයේ ඡන්දයකට නම් එන්නෙම නැහැ කියලා කරන වැඩ දිහා බලනකොට ඕන කෙනෙකුට ඒ කාරණේ හොතටම තේරෙනවා තව අවුරුදු දෙකකින් හෝ තුනකින් නැවත වතාවක් ජනතාව අතරට යන්න ඔවුන්ගේ ඡන්දය ඉල්ලන්න බලාපොරොත්තු වෙන නායකයෙක් किसी दवसक मे तरमट जनता वगे अप्रसादे सह युक्ति सहगत कोपे इद्रिये निर्विंदने वी अहक बलागने इन्ने नह एकाक पिट एकाक वशेन मे तरम अर्भुद निर्माने करगाने नह एहे मक्यान्ने प्रकट साहित्य वेदी गामिनी वियंगोड एया अनिद्ध पत्तरेट लियपु सटहनक वियंगोड ए कतावें नदहस करलते एन्ने एको जनाधिपति तुमा नवत वतावक බලයට එන අදහස මේ වන විටමත් අතහැරලා නැත්තම් ජනතාව ඉදිරියට නොයනවෝ ගියත් එය මූනිච්චාවට පමණක් කිරීම ඔස්සේ බලය රැකගැනීමේ වෙනත් මාවතක් ගැන හිතාගෙනද කියලත් වියංගොඩ සැකමතු කරනවා ගෝඨාභය රාජපක්ෂ ආයේ ඡන්දය කරන්න එනවා කියන කතාව එළියට ආවේ රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩේවා පහුගිය දවසක කරපු කතාවකින් පස්සේ ජනාධිපතිතුමා 2022 වසර නව මුහුණුවරකින් ආරම්භයත් එක්ක හුඟක් වෙනස්කම් කරාවේ ජනාධිපතිතුමා වැඩ නොකරන නිලධාරීන්ව දේශපාලඥයින් ගැන තීන්දු තීරණ ගනිවි එහෙම අරගෙන අලුත් ගමනක් ආරම්භ කරාවේ එහෙම අනාවැකි කියන්නේ ගොඩ ඒවායි මතිතුමා මදන ජනාධිපතිතුමා 2022 වසර නව මුහුණුවරකින් ආරම්භ කරાવી වක් වෙනස්කම් කරાવી වැඩ කරන්නේ නැති අයව වැඩ කරන්නේ නැති නිලධාරීන් වැඩ කරන්නේ නැති දේශපාලනඥයන් ගැන තීන්දුව తీරන ගණේවි එහෙම අරගෙන අලුත් ගමනක් ආරම්භ කරાવી කියලා මම විශ්වාස කරනවා හැබැයි අලුත් ගමන යන්නේ අලුත් දිශානතකට නෙවෙයි අපි යන තැන කියලා තියෙන්නේ ඒක වෙනස් වෙන්නේ නැහැ ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්තිය කිසිසේත්ම වෙනස් වෙන්නේ නැහැ සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය අපි වෙනස් කරන්නේ නැහැ ගමනක් ඉස්සරහට යන්න නම් ප්‍රතිපත්තිය තේරුම් නොගත් අය කකුලෙන් අදින අය හා වැඩ නොකරන අය ඉවත් කරන්න ඕනේ කියලාත් නාලක ගොඩේවා කියනවා නාලක ගොඩේවා ඒ කතාව කිව්වේ පීබී ඉලක්ක කරගෙන වෙන්නත් පුළුවන් කොහොමින් කොහොම හරි වියත්මක කට්ටිය ලබන අවුරුද්දේ මුල ඉඳලා ආයෙත් හිමින් හිමින් කර්ලියට එන්න තමයි හදන්නේ විමල්ලගේ කට්ටිය කියන්නේත් ගෝඨාභයට ආයෙත් එන්න කියලා දේශපාලන බලය අතට ගන්න කියලා මොකද එයාලට බැසිල් රහන් ඒ මොනවා වුණත් දේශපාලනීය නොදන්න ජනාධිපතිතුමා දේශපාලනීය කරන්නේ නැහැ දේශපාලනීය දන්න මහින්ද අගමැතිතුමා දේශපාලනීය අතහැර දමලා වයසේ ප්‍රශ්නයක් නිසා නෙමෙයි ගෝඨයි බැසිලුයි මහින්දව සයිඩ්ලයින් කරලා මහින්ද අයියයි එයාගේ කට්ටියයි එක්ක මේව කරන්න බෑ කියලා ඒ කතා මොනවා වුණත් ගෝඨාභය ආයේ ගේන වියතු සෙට් එක දඟනන දෙගලිල්ල බැසිල්ට අල්ලලා නැහැ එහෙම වුණොත් මිනිහා මොන ගේමක් දෙයිද දන්නේ නැහැ දැන්තියා කියන්නත් බෑ දමල ගහලා යන්නත් බැරි නෑ මොකද ආණ්ඩුව අරගෙන කරගන්න ඕන දේවල් එයා දැනටමත් කරගෙන ඉවරයි නඩු වලින් නිදොස් කොට නිදහස් પરම්පරා ගන්නකට හම්බ කරගෙනත් ඉවරයි දැන් ඉතින් තියන්නේ ජනාධිපති වෙනවද වෙන කාටවත් කරගෙන යන්න බැරි වෙන විදියේ ගේමක් අටවලා ගමේ යනවද කියලා තීරණයක් ගන්න ඒ කතා මොනවා වුණත් මහින්ද අගමැතිතුමා නම් කියනවයි කියන්නේ බැසිල් ඔය කොච්චර දැඟලුවත් ජනාධිපතිවරණයට නම් එන එකක් නැහැ කියලා ජනාධිපතිතුමන් ඉන්නේ ඒ මතේලු ඒ නිසා නාමල් දැන් තියාම ලෑස්ති වෙන පාටක් තමයි තියෙන්නේ මොනවා වුණත් නාමල් එයාගේ කට්ටියට කියලා තියෙන්නේ 24ට බාප්පලා ඉල්ලනවා නම් එයා ඒ ඕන කෙනෙකුට උදව් කරනවා කියලා ඒ කියන්නේ නාමල්ගේ බලාපොරොත්තුව 2030 ඒ සුරංගනා කතා මොනවා වුණත් ශ්‍රී ලංකාව මේ වෙනකොට දැවැන්ත ආර්ථික අර්බුදයකට මුහුණ දෙමින් ඉන්නවා මෙච්චර ආර්ථික අර්බුදයක් තියෙද්දී මුදල් ඇමතිකම ඩැහැගත්ත බැසිල් ඇමතිතුමා ජනාධිපතිතුමා තනි කරලා ගමේ ගිහින් ඒ අස්සේ ආණ්ඩුව ඇතුලේම කැරලිකරුවන් මතුවෙමින් දේශපාලන අර්බුදයක් මෝරා වැඩමින් තියෙනවා රාජපක්ෂලා ප්ලෑන් කරන විදියටම වැඩ සිද්ධ වෙන්නේ නැහනේ විපක්ෂයේ කතා මොනවා වුණත් ආණ්ඩුව ඇතුලෙම
ආයෙත් මෛත්‍රී කෙනෙක් එන්නත් පුළුවන් බැසිල් ඉල්ලුවොත් ඒක අනිවාර්යයි ඉතින් නාලක ගොඩහෙවලා දිලිත් ජයවීරලා විමල්ලා ඩලස්ලා ඉස්සරහට මොනවද කරන්න කියලා බලාගෙන ඉමු.